දුවන් සරණයි ධම්මදායාද වෙතින් ප්‍රබෝධමත් දවසකට දැහැම සිතවිල්ලක් අදත් අපි ඔබට පහදා දෙනවා අපේ ජීවිතය අපි ඉතාමත්ම නිවැරදිවම ගත කළ යුතුයි නිවැරදි ජීවිතයක් කියන්නේ පින්වත්නි ඒ ජීවිතය හැමෝටම ආදර්ශ සම්පන්න වන ජීවිතයක් අපි අපේ ජීවිතය සම්මා ආජීවයෙන් ගත කරන්නට ඕන සම්මා ආජීවය කියන්නේ කාටවත් කරදරයක් වෙන විදිහට කාටවත් ඉරිහැරයක් වෙන විදිහට ජීවිතේ නොපවත්වා ගැනීම අධාර්මිකව ජීවිතය පවත්වා නොගැනීම යම් කෙනෙක් ජීවත් වෙන්නේ බොරු කියලා නම් යම් කෙනෙක් ජීවත් වෙන්නේ බොරු කරලා නම් යම් කෙනෙක් ජීවත් වෙන්නේ කාට හරි පීඩාවක් වෙන නම් කාට හරි හිංසාවක් කළා නම් කවුරු හරි රවටලා නම් ඒ ජීවිතය යහපත් වූ ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ ඒ ජීවිතය ඊටාත්ම අප්‍රසන්න පිළිකුල් සහගත ජීවිතයක් බවට පත් වෙනවා අපේ ජීවිතය අන් අයට අවංකව සත්‍යවාදී අවංකව යහපත් අනුන්ට වැඩදායි ජීවිතයක් අපි ගත කරන්නට ඕන අපිට මේ ලෝකේ විශේෂ වූ කෙනෙක් වෙන්න ඕන අපේ ජීවිතය අපේ යහපත් වූ ධර්මානුකූල ප්‍රතිපදාවෙන්ම පෝෂණය කරගන්නට ඕනේ එහෙම වුණොත් තමයි ඔබට ඔබේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බලලා සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ලෝකේ බොහෝ මිනිස්සු සතුට වෙන්න කියලා බොහෝ පව් කරනවා බොහෝ අකුසල කරනවා අධාර්මික මාර්ගයන් තෝරා ගන්නවා ඒ අය සතුට වෙන්න කියලා අකුසල් කරලා ඒ අකුසල් ගෙවන්න දුක් විඳිනවා බලන්න මෙන්න මේ ක්‍රමවේදේ කර්මයේ ඇති ස්වභාවය සතුට වෙන්න කියලා පව් කරනවා පව් ගෙවන්න දුක් විඳිනවා එනිසා අපි අපේ ජීවිතේ වගකීමක් ඇතුව ගත කළ යුතුයි සංසාරය ගැන අවබෝධයක් ඇති කරගත යුතුයි කර්මයේ සහ කර්ම ඵලයේ පිළිබඳව දැනීම අපි ඇති කරගත යුතුයි යහපත් ජීවිතයක ඇති වටිනාකම ඒ ජීවිතයට තමන්ටම ලැබෙන ඒ උදාරතර ඒ සුන්දරත්වය තමන්ටම ලැබෙන ආශිර්වාදය අනුන්ට ඒ ජීවිතයෙන් ලැබෙන ආශිර්වාදය අපි තේරුම් අරගෙන අපේ ජීවිතය ඉතාමත්ම වටින ජීවිතයක් බවට පත් කරගත යුතුයි. එනිසා ඔබ ඔබේ ජීවිතය ධාර්මික ජීවිතයක් බවට පත් කරගන්න සම්මා ආජීවයෙන් ජීවිතය පරිපෝෂණය කරගන්න ඔබට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.